ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා වෙනකොට අපේ රට තුළ අලුතෙන් පටන් ගත්තු COVID-19 රෝග ව්‍යාප්තිය මේ වෙන විට මාස 3ක වගේ කාලයක් ගත වෙලා තියෙන්නේ. ඒ කාලය තුළදී ඉතාමත්ම මැනවින් පාලනය කරලා තියෙනවායි කියලා කියන්න පුළුවන්. මේ පාලන තත්ත්වය මේ ග්‍රහණය අපි මේ දිගටම පවත්වාගෙන ගියොත් ඒ වගේම ජනතාවගෙන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය මනා දායකත්වය ලැබුණොත් අපිට මේ COVID-19 රෝගය ඉතාමත්ම හොඳින් පාලනය කරන්න පුළුවන් කියන එක අපිට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම එංගලන්තය වගේ රටවල අලුත් ප්‍රභේද හඳුනා ගන්නවා. ඒ ප්‍රභේද තවත් රටවල වලට ව්‍යාප්ත වෙච්ච බව වාර්තා වෙනවා. ඒ වගේම ඒ ප්‍රභේදය අපේ රට තුළටත් පැමිණීමේ අවදානම තියෙනවා. ඒ සඳහාත් අවශ්‍ය උපරිම ආරක්ෂාකාරී පියවර මේ වන විටත් අරන් තියෙන්නේ. ඒ වගේම තමයි මේ වෛරසයේ ප්‍රභේදය වෙනස් වීම එංගලන්තේ හෝ යුරෝපයේ පමණක් නෙවෙයි සිදුවන්නේ. අපේ රට තුළ අපේ රටේ ව්‍යාප්ත වෙන වෛරසයේ ප්‍රභේදය යම්කිසි විදියකින් වෙනස් වීම වලට භාජනය වෙන්න පුළුවන්. ඒක තමයි වෛරසයේ ස්වභාවය. ඒ නිසා මේ වෛරසය පුළුවන් තරම් ඉක්මනට හැකි ඉක්මනින් අපේ සමාජයෙන් ඉවත් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ තුළින් අපිට පුළුවන් වෙනවා නව වෛරස් ප්‍රභේද ඇතිවීම වැළැක්වීමටත් දරුණු තත්ත්වයක් මේ රෝගෙන් ඇතිවීම වැළැක්වීමටත් ඒ සඳහා ජනතාවගේ විශාල දායකත්වයක් අවශ්‍ය වෙනවා. අපි මේ අවස්ථාවේදී දකිනවා ජනතාවගෙන් ඉතාමත්ම විශාල බහුතරයක් ඉතාමත්ම මනා සහයෝගිතාවයක් දක්වනවා. ඒ ඉතාමත්ම වැදගත් කාරණයක්. නමුත් එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිප දෙනෙක් ඒ ආරක්ෂාකාරී තත්ත්වය ගන්නේ නැත්නම් ඒ හොඳටම ඇති මේ රෝගය ව්‍යාප්ත වීමට තවත් පොකුරක් ඇතිවීමට තවත් ප්‍රදේශ ගන්නවට මේ රෝගය ව්‍යාප්ත වීමට. ඒ නිසා සමස්ත ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා මේ අවස්ථාවේදී නියම ආකාරයට රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සඳහා සහයෝගය ලබා දෙන්න කියලා. මෙවැනි වැදගත්කමක් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.